අයිබෝවන්. අලුත් අවුරුද්දෙන් පස්සේ දවසේ අපි මුණ ගැහුණා. එදා අපි මුණ ගැහිලා කතා කරද්දී කිව්වා, දැන් මේ අලුත් අවුරුද්දකින් පස්සේ මිනිසුන්ගේ ජීවිත ඇතුලේ අලුත් බලාපොරොත්තු ටිකක් දැල්වෙනවා නම් ඒ වෙනුවෙන් කටයුතු කළ යුත්තේ කොහොමද කියන එක පිළිබඳ යම් යම් දේවල් අපි කතා කරා. ඒ කියන්නේ සාධනීය දේවල් මිනිසුන්ගේ ජීවිත ඇතුලෙන් එළියට ඇවිත් සිතුවිලි හැටියට ඒවා ක්‍රියාත්මක කරද්දී ඒ උදවියට මුහුණ දෙන්න සිද්ධ වෙන වටපිටාවේ පරිබාහිර කරුණු ආදී දේවල් ගැනත් අපි සැලකිය යුතු ප්‍රමාණයක් කතා කළා. දැන් අලුත් අවුරුද්දෙන් පස්සේ සතියක් ගෙවිලා තියෙනවා. ඒ නිසා අපි මේ කතා කරපු, අපි හිතපු සමාජයක් හැටියට, පුද්ගලව හැටියට, පවුලක් හැටියට, රටක් හැටියට හිතපු දේවල් වල අපි මූලික පදනමවත් දාන්න සූදානමින් ඉන්නවද කියන එක අද වැදගත් කතා කරන එක සතියකට පස්සේ හරි. ඒගන තමයි අපි අද මිලින්ද සමග නියමාර්ථයේ ප්‍රවීණ දේශපාලන හා සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ මහතා සමග කතා කරන්න අපි ඔබතුමාව පිළිගන්නවා. ඉන්දියාවේ සිට අපි හමුවේ නයිබන් ඔබතුමාට. අපි ශ්‍රී ලංකාවේ නිවුස් ෆස්ට් මැදිරියේ සිට. දැන් අපි එදා කතා කළ දේ සහ සතියකට පස්සේ හාත්පස දකින්න දැනෙන්න තියෙන දේ එක්ක අපි ඉස්සලාම ප්‍රවේශ වෙමුද? අපි මගේ පතේ නිහල් බැලුවොත් එහෙම අපි කතා කරුවේ කොහොමද අලුත් අවුරුද්දක් එක්ක අපි අලුත් වෙන්නේ, වෙනස් වෙන්නේ කියලා. ඒ වගේම ඒ අවුරුද්දේ ඒ උන අමාරු දුෂ්කර කාලය හරහා අපි එළියට එන්නේ කොහොමද, අපේ ආර්ථිකය හැදෙන්නේ කොහොමද, අපේ සමාජයේ වෙනස් වෙන්නේ කොහොමද කියන එක මට තේින්නේ තාම අපිට අවබෝධය අඩුයි ඒ වෙනස් වීම ගැන. ඒ කියන්නේ අපේ මතයක් තියෙනවා නම් අපිට ආපහෝ ඉස්සර ජීවත් වුණ ක්‍රමයටම ඒ ආකල්ප ඇතුවම මේ රටට අනාගතයක් තියෙනවා කියලා මං හිතන්නේ ඒක 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 ප්‍රායෝගික දර්ශනයක් නෙමෙයි. අපි මේ අවුරුදු 75 මේ කාලය තුල නිදහස ලබා ගන්න කාලය තුල ඒ අපි විඳ දුෂ්කරතා හල හරහා යම් කිසි පාඩමක් පාඩම් ඉගෙන ගත්තයි කියන එක තමයි මං හිතන්නේ. ඒක තමයි අපි අහන්න තියෙන ප්‍රශ්නේ. පාඩම් අපි ඉගෙනගෙන තියෙනවාද කියලා. ඒතර තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද අපි අර පරණ ජීවිතේටම අපි ආපහු වැටෙනවා නම් අපේ රටට දුෂ්කරතා තමයි ඉදිරියට එන්නේ. ඉතින් මේ ආකල්ප වෙනස් කිරීම තමයි මං හිතන්නේ මෙතන මූලික අවශ්‍යතාවය. දැන් අපි එදත් කතා කළේ නව ලෝකයකට නව සංකල්ප සමග ඇතුල් වෙන්න පුළුවන් නම් අපිට ලොකු බලාපොරොත්තු තියාගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ පුද්ගලව හැටියට, තමන්ගේ පවුලෙත්, රටක් හැටියටත්, සමාජයක් හැටියටත් කියලා. දැන් මේ නව ලෝකයකට නව සංකල්පත් එක්ක ඇතුල් වෙන්න තියෙන ප්‍රශ්නේ මොකක්ද ඇත්තටම? දැන් ඔබතුමා කියනවා මේ පාඩම් ඉගෙනගෙන නැහැ වගේ දැනෙනවා කියලා. මං හිතන්නේ අපි හුරු වෙලා තියෙන ලෝකය. ඒ කියන්නේ අපි නිදහස ලබාගත් දවස ඉඳලාම අපි ගත කර කාලේ බැලුවොත් එහෙම අපේ අපි නිර්මාණය කරලා තියෙන සමාජයේ තියෙන්නේ පුළුවන් තරම් රජයෙන් ගැපෙන එක, රජයේ සහය ලබා ගන්න එක, රජයට වැඩ කරන එක, අර ඒක හරහාම ජීවත් වීමක්. ඒ කියන්නේ අපේ සමාජයේ හැදිලා තියෙන්නේ, මම මේ ආර්ථික පැත්ත ගැන කතා කරන්නේ, අපේ සමාජයේ හැදිලා තියෙන්නේ රජයෙන් යැපෙන සමාජයක් හැටියට. ඒ කියන්නේ ව්‍යාපාරිකයා වෙන්න පුළුවන්, මේ පුරවැසියා වෙන්න පුළුවන්, එක එක ආකාරයට රජයෙන් යැපෙන. ඒක අනිත් පැත්තෙන් බලනකොට ඒකට අවස්ථා නොලැබෙන කට්ටිය පිට රට යන්නේ. ඉතින් ඒ කියන්නේ මේ සමාජය තුල ඉඳලා ධනිය නිපදවලා ස්වාධීනව මේ යම් කිසි අනාගතයක් හදාගන්න දර්ශනයක් අපිට අපේ පුරවැසියන්ට ලබා දෙන්න බැරි වෙලා තියෙනවා. ඒක තමයි මං හිතන්නේ අපේ වරද. ඒක මං මේ සංකල්ප මට්ටමේ බලනකොට ඒක තමයි වරද. ඒ කියන්නේ අපි අපේ අපේ අපි හැමතේම බලාපොරොත්තු වෙනවා රජයෙන් විසඳුමක්. අපේ සමාජය තුළ මේ ජීවත් වෙන මිලියන 22න් වැඩිහිටියන් මිලියන 2ක් දක්වා රජයෙන් තමයි ඍජුව යැපෙන්නේ. ඒ කියන්නේ පවුල් එක්ක බැලුවොත් මිලියන 5ක් 6ක් විතර රජයෙන්ම කෙලින්ම යැපෙනවා. ඉතින් ඒ පුද්ගලයන්ට පඩි ගෙවන්නේ බදුවලින්. ඉතින් අන්තිමට ඒක චක්‍රයක් වෙනවා.
ඉතින් ධනය නිපදවන එක රටට වැඩිපුර ආදායම් මාර්ග ලබා ගන්න එක. දැන් බ්‍රිතාන්‍ය යුගයේ ඉඳන් අද දක්වා අපිට බැරි වෙලා තියෙනවා අපේ ආදායම් මාර්ග වලට වැඩි දේවල් ඇතුල් කරගන්න. තේ රබර් පොල් තිබුණා. මේ මේ බ්‍රිතාන්‍ය ඇඟලුම් ක්ෂේත්‍රයට අපි ඇතුල් වුණ 70 ගණන් වල පිටරට රැකියා හරහා අපි එක අපි යම් කිසි ආදායමක් ලබා ගන්නවා. මේ මේවා අපේ පවතින මේ මේ ව්‍යාපාර නෙමෙයි. දැන් ඔබතුමා මේ රටවල් සාමාන්‍ය සමාජයක ආදායම් මාර්ග රාශියක් තියෙනවා. දැන් මීට පෙරත් අපි ඔය මේ සහන බඳු සහන මේ දේවල් ගැන කතා කළා. දැන් මේක අහගෙන ඉන්න කෙනෙක්ට බලාගෙන ඉන්න කෙනෙක්ට සමහරවිට හිතෙන්න පුළුවන් දෙයක් තමයි අහලා තියෙන විදිහට ලෝකේ සමහර දියුණු රටවල් අර ඩෝල් එකක් දෙනවා. එහෙම නැත්නම් එහෙම අර ග්‍රාන්ට් එකක් දෙනවා කාට හරි රස්සාවක් හම්බ වෙනකන්. ඒ ගියාම එහෙම දීලා ඒගොල්ලෝ එහෙම පැකේජ් තියනවා කියලා ලෝකේ අනිත් රටවල. අපිට මොකක්ද තියෙන ප්‍රශ්නේ කියලා අහන්න ඉඩ තියෙනවා. ඒ රටවල් වල ආදායම් මාර්ගයක් තියෙනවා. අපි ආදායම් මාර්ග හදාගෙන නැහැ රටට. ඒ කියන්නේ සමාජයක් හැටියට. දැන් උදාහරණයක් හැටියට බ්‍රිතාන්‍ය යුගයේ කෝපි වැවිලි කර්මාන්තයක් හැටියට කෝපි තමයි ගෙනාවේ මුලින්ම බ්‍රිතාන්‍ය. ඒක අසාර්ථක වුණාම බ්‍රිතාන්‍ය තේ ගෙනාවා. දැන් අපි ඒ තේ ගැන මුකුත් බැලුවේ නැහැනේ. ඒ කියන්නේ තේ දැන් බ්‍රිතාන්‍ය පරිපාලනය කරුවා නම් ලංකාව මං හිතන්නේ අපි තාම තේ වලින්ම යැපෙන රටක් වෙයි කියලා. ඒගොල්ලෝ වෙන භෝග දිහා බලයි වෙන ක්‍රමයකට ඒ යුගයේ අට අනුව වෙනස් වෙන්න බලන. ඉතින් දැන් තේ නිෂ්පාදනය අපේ මේ භූගෝලීය වශයෙන් බැලුවොත් එහෙම විශාල භූමි ප්‍රමාණයක් තේ නිෂ්පාදනයට අපි පාවිච්චි කරා. ඒකෙන් අපිට ලැබෙන්නේ ඩොලර් බිලියන 2කට අඩු ප්‍රමාණයක් මේ විදේශ විනිමය පැත්තෙන් සෑහෙන මේ රැකියා බිහි කරනවා. ඒක ඇත්ත. හැබැයි ඒ රැකියා අපේ රටට මේ වගේ රටකට මේ ගැලපෙන මට්ටමේ රැකියා නෙමෙයි එතනින් හැදෙන්නේ. නිෂ්පාදනයෙන් අපිට බිහි කරන්න පුළුවන් වෙලා. ඉතින් අපි ඒක රට විශ්වාසයක් තියෙනවා. ධාරි යුගයේ නම් අපි හිටියේ උදාහරණයක් හැටියට ඒගොල්ලෝ වෙන වෙන භෝග වෙන වෙන ඊට වැඩි මේ 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 අලුත් නිර්මාණ සහිත කෘෂිකර්මයට ඇතුළු වෙයි. අපිට ඒක කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ කෘෂිකර්ම මට්ටමේ වැවිලි කර්මාන්ත මට්ටමේ ඒක එතන අපි හිර වෙලා ඉන්නේ එක තැනක. ඒ වගේම තව නිෂ්පාදන අපිට කරන්න පුළුවන්. දැන් අපි කතා කරලා තියෙනවා විදුලිය නිෂ්පාදනය කරලා ඉන්දියාවට ලබා දෙන්න අපිට ඒතර සම්පත් මේ රටේ තියෙනවා. ඒත් අපිට අවශ්‍ය විදුලියවත් නිෂ්පාදනය කරගන්න බැරි වෙලා තියෙනවා. හේතුව තියෙන්නේ අපි ඒ විදියට හිතන්නේ නැති. ඒක අපේ ආකල්ප පටුහන්ද. ඒ වගේම රජය මේක ඔක්කොම කරන්න හදන නිසා. ඒ කියන්නේ විදුලි නිෂ්පාදනයත් රජය කරන්න හදනවා. මේ හෝටල් දුවන්නත් හදනවා රජය. හැම එකම රජය තමයි කරන්න හදන්නේ. ඉතින් ඒකෙන් ඒ ආකල්ප වෙනස් වෙන්නේ නැතුව සමාජයක් හැටියට ඒක වෙනස් කරන්න හදනකොට පුද්ගලික අංශයට විදුලිය බාර දෙන්න හදනකොට හෝ තව කර්මාන්ත බාර දෙන්න හදනකොට සමාජය තුළම ඒකට විරෝධතාවයක් තියෙනවා. මේවා වෘත්තීය සමිතිවලට දොස් කියලා වැඩක් නැහැ. මේවා සමාජයේ හරහාම මේ විරෝධතාවය එනවා. ඉතින් අපි ඒ ආකල්ප අපිට වෙනස් කරගන්න බැරි නම් මං හිතන්නේ අපිට මේ ආර්ථිකය හදන්න බෑ. සමාජෙත් හදන්න බෑ. එතකොට වෙන්නේ දක්ෂම පිරිස පිටරට යන එක තමයි වෙන්නේ මේ රටේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කවුද මේ වැරද්ද කරන්න පටන් ගත්තේ කියලා කියන එක හොය හොයා ඉන්න එකම නෙමෙයි. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් සමහරවිට එහෙම හිතෙන්න පුළුවන්. දැන් මිනිසුන්ගේ මේ ආකල්ප ওই විදිහට දැන් ඔබතුමා කියනවා විදුලිය සම්බන්ධයෙන් රජය පෞද්ගලික අංශයත් එක්ක තීරණයක් ගන්න හැදුවොත් තෙල් සම්බන්ධයෙන් එහෙම තීරණයක් ගන්න හැදුවොත් සමාජය තුළින්ම විරෝධයක් එනවා කියලා. දැන් ඒ විරෝධයට ඕන කරන පණ පොවලා තියෙන්නේ අවසානයේ බලවම දේශපාලනඥයන්ද කියන ප්‍රශ්නේ මිනිසුන්ගේ ඔළුවේ තියෙනවා. එක්කෝ ඒ දේශපාලනඥයෝ දීලා තියෙන්නේ විෂක් පණක් හැටියට සමාජයක අරගෙන දැන් මේ වැඩේ කරගෙන යන්න බැරි තැනට සමාජ ආකල්පත් හසුරවලා තියෙනවා දෙවිදියකට බැලුවොත්. හැබැයි අපි ඔබතුමා යෝජනා කරන විදිහට කොයි වෙලාවක හරි එක මොහොතකදී අපි මේ සියල්ල තේරුම් ගන්න ඕනේ. රටට යන්න පුළුවන් ගමන තියෙන්නේ ඇත්තටම කොතනද කියන එක තනිතනිව තේරුම් ගන්න දැනුම සපයා ගත්තොත් මම හිතනවා මේ සමහර දේවල් ඔබට තීරණාත්මක මැදිහත් වීම වලට අවස්ථාව පාදලා දෙයි කියලා. දැන් අපි හිතමු දැන් අපි මේ කතා කර කර ඉන්නේ අපි අවුරුද්දෙන් පස්සේ අවුරුද්දට කලින් හෝ අවුරුද්ද දවසේ හිතපුවා
ඒ පරණ රාමෝටම වැට නැත අපි අලුත් රාමකට වැටෙනවාද කියන කාරණයන එකදී අපිට එතුමා යෝජනා කරන්න ඕනෑ අපිට හෙම පේන්න අලුත් රාමකට වැටිච බව. අපි දේශපාලනයකමු චන්ද ක්‍රමයගමු ආර්ථිකයගමු ආගමගමු එතකොට ව්‍යාපාර ජීවිතයගමු සමාජය ජීවිතයගමු මේ ඔක්කොම අරගෙන සමස්සයක් හැරීර බුදුමාට පෙන දේ කියන්නකෝ. පටපේන්නේ අපි හැමදේටම විරුද්ධ වෙනවා සමාජයක් හැටියට. ඒ වගේම සමාජ මාධ්‍ය හරහත් මේවා විකෘති වීමකුත් වෙනවා මේවල. හැබැයි හැම එකටම විරුද්ධ වෙනවා. අපි විවේචන කරන්න හරි දක්ෂයි. හැබැයි නිර්මාණය කළා අලුත් දෙයක් කරලා ඒ ගමන කැපවීමෙන් යන්න ඒ හැකියාව හෝ ආත්ම ශක්තිය පටපේන්නේ. වෙන මිනිසෙක් සාර්ථකව ගමනක් යනවා නම් ඒ මිනිසයාට විවේචන කරන්න අපිට තේරෙනවා කුහකව හැසිරෙන්න තේරෙනවා. හැබැයි සමාජයක් හැටියට කියන්න හරි අපි වෙනස් වෙන්න ඕනේ අපි එකතු වෙන්න ඕනේ අපි මේ අලුත් ගමන මේ අවශ්‍ය වෙනස්කම් කරන්න ඕනේ. ඒ සමහර වෙනස්කම් වලට අපිටත් ඒක බලපාන්න පුළුවන්. මොකද මේ මේ මේක හරියට වෙනස් කරනකොට මේ පරිවර්තනයට ඇතුල් වෙනකොට සෑහෙන කැපවීමක් අපි හැමදෙනාටම කරන්න සිද්ධ වෙනවා. ඒ කැපවීම ඉහළින්නම් පහළට වෙන්න ඕනේ. ඒක මම පිළිගන්නවා. එහෙම තමයි ඒක වෙන්න ඕනේ. හැබැයි මේ 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 සමාජයක් හැටියට අපි තේරුම් ගන්න ඕනේ මේ පරණ විදිහට යන්න බෑ කියලා. අර අපි වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙන්න කියන්නේ මතු පිටින් නෙමෙයි. ඒ වගේම නිකන් විවේචනය කළා නෙමෙයි. දැන් හැමතැනම විවේචනය කරනවා. එක කණ්ඩායමක් දූෂණය ගැන කතා කරනවා. තව කණ්ඩායමක් කියනවා මේ මේ දක්විදේ අපිට රජයේ දේශපාලඥයන්ට බනිනවා. දේශපාලඥයන්ටත් බැනලා වැඩක් නැහැ. දේශපාලඥයෝ පත් කරන්නේ සමාජයෙන්. සමාජයෙන් ඡන්දයෙන් තමයි දේශපාලඥයෙට එන්නේ. ඉතින් වෙනස් කරන්න ඕන නම් ඡන්ද කාලේ ඒක වෙන පුද්ගලයා වෙනස් කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒත් අපි ඒක කරන්නේ නැහැ. ඉතින් එහෙම ඇවිල්ලා ඒක දොස් කියලා වැඩක් නැහැනේ. ඉතින් මේ මේක අපි දිහා තමයි බලන්න ඕනේ මේ තීන්දුව ගන්න. අපි දිහා බලලා තමයි මේ මේක අන්තිමට කැඩපත දිහා බලලා තමයි අපි හිතන්න ඕනේ අපි වැරදුනේ කොහෙද කියලා. වෙන මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නැහැ. දැන් අපි ටිකක් ලොකුවට ගැඹුරට හිතුවොත් එහෙම සෑහෙන දේවල් වෙනස් වෙන්න තියෙනවා මේ සමාජය ඇතුලේ. ඒ පරිවර්තනයන්ට මේ සමාජය සූදානම්ද කියන ප්‍රශ්නේ අපි නිතර අහන්න ඕනේ. ඒ නිසා තමයි අපි අද දවසෙත් මිලින්ද සමග නියමාර්ථයේ මේ ආකල්ප වෙනස්කම් කියලා තමයි මේක කියන්නේ. ඒ නමම ඇහිලා දැන් අපිට දැනෙන්නේ නැති තැනකට පත් වෙලා තියෙන්නේ. අපි විරාමයෙන් පස්සේ තව ටිකක් කතා කරමු. අපි මිලින්ද සමග නියමාර්ථයේ ප්‍රවීණ දේශපාලන හා සමාජ විශ්ලේෂක මිලින්ද මුරගොඩ මහතා සමග කතා කරන්නේ අලුත් අවුරුද්දෙන් පස්සේ අපිට අලුත් ගමනක් තියෙනවද? මේ අලුත් ගමන යන්න අපිට තියෙන ප්‍රශ්න මොනවද? ඒ ප්‍රශ්නවලට උත්තර හොයන්න ඕනේ කවුද? මේකට වග කියන්න ගමන යෑම වැළකිනවා නම් මේකට වග කියන්න ඕනේ කවුද කියන එක ඊට පස්සේ අපිට ප්‍රශ්නවලට උත්තර හොයන්න ඕනේ කොහොමද කියන කොටස ඇතුලේ හම්බ වෙනවා. දැන් අපි හිතමු දේශපාලනේ පැත්තෙන් ගත්තොත් එහෙම බලලෝභී දේශපාලනය, ඡන්ද ක්‍රමය ගත්තොත් එහෙම බොරු පොරොන්දු දේශපාලනයේ ඡන්දය, ඊට පස්සේ ආර්ථිකය ගත්තොත් දූෂණයට යටවෙච්ච අමනෝඥ තීරණ ගැනිච්ච ආර්ථිකය, සමාජ ජීවිතයකට ගත්තොත් ස්වාර්ථයම නැත්නම් අපි කියන්නේ මේ ආත්මාර්ථයම පෙරමුණ කරගත්තු සමාජ ජීවිතයක් තියෙනවාද? ආගමික ජීවිත ගැන ගත්තොත් එහෙම ආගමික නැමියාව ගැන ගත්තොත් අපි අන්තවාදී චර්යාවන් පළ කරනවාද එතන? අපි ව්‍යාපාර ජීවිතයට ගත්තොත් අපි අධික ලාභ උපයන ගසා කන ව්‍යාපාර ලෝකය ඇතුළේද තාම ඉන්න කල්පනා කරන්නේ? මෙන්න මේවා එකින් එක අපි හෙමින් හෙමින් ලැහගෙන ගියොත් අපිට හම්බ වෙයි අපි කොතනද මේකෙදි අල්ලගෙන බදාගෙන වරද්දගෙන ඉන්නේ කියන එක. මිලිඳ මොරගොඩ මහතාණෙනි, මේ අපි දේශපාලනේ පොඩ්ඩක් කතා කරමු. අපි විනාඩි මේ එකෙක් ගැන පොඩ්ඩක් කතා කරමු නැවත නැවතත්. ඒක තියෙන්නේ අපි සකස් කරලා තියෙන රාමුව. දැන් මෙහාල ඔය ඉදිරිපත් කරපු හැම සාධකයෙන් බැලුවොත් මේ රාමුව තුළ තමයි මේක හිර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ආර්ථික ක්‍රමය දිහා බැලුවොත් ආර්ථික ක්‍රමය ව්‍යාපාරික කොට අද යැපෙන්න තියෙන්නේ රජය එක්ක ව්‍යාපාර කරලා. රජය තමයි විශාලතම පාරිභෝගිකයා. රජය තමයි මේ නිර්මාණය කරලා තියෙන ක්‍රමය හරහා රජය තමයි තීන්දුව කරන්නේ කාටද මේ කවුද කාටද ඉදිරියට යන්න පුළුවන් කාටද ඉදිරියට යන්න බැරි කියලා. ඒක නිසා ව්‍යාපාරිකයන්ට හුරු වෙලා තියෙනවා රජය එක්ක ගනුදෙනු කළා ගමනයක්. ඉතින් මේක විවෘත කෙරුවම තමයි දැන් අපනායන ආර්ථිකයකට හැරෙනකොට
රජය හරහානේ මේ නඩත්තු වෙන්නේ. එතකොට ලෝක වෙළඳපොළට ගිහිල්ලා තරඟ කරන්න සිද්ධ වෙනවා. ඒක ඊට වැඩිය ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. මෙතන ලේසි, මෙතන මේ කීප දෙනෙක් එක ගන්න දෙනු කරලා අවශ්‍ය බදු රාමු හදාගෙන, අවශ්‍ය තීරු බදු ටික හදාගෙන තමාගේ ව්‍යාපාරය, මං කියන්නේ හැම එකටම එහෙම කරනවා කියලා, මං කියන්නේ ඒ විදිහට තමයි අපේ ආර්ථිකය නිර්මාණය වෙන්නේ. ඒකෙන් පිට යනකොට වෙන අභියෝග රාශියක් එනවා. ඒ කියන්නේ දේශීය ව්‍යාපාර හරහා දේශීය මට්ටමේ කඩදෙනු කරලා ඉදිරියට යන ව්‍යාපාර වලට සිද්ධ වෙනවා ජාත්‍යන්තරයට හැරෙන්න. ඒතර ජාත්‍යන්තරයට ඒතර ඒක දුෂ්කර ක්‍රියාවක් වෙන්න පුළුවන්. එතකොට දේශපාලනය දිහා බලනකොට ඒක මම හිතන්නේ දේශපාලඥයන්ට හිතන්න වෙනවා, විශේෂම දේශපාලන පක්ෂවලට හිතන්න වෙනවා. කොහොමද ඒගොල්ලන්ගේ දර්ශන සකස් කරමුක අද බලය ඇරෙන්න කිසිම දර්ශනයක් නැහැ දේශපාලන පක්ෂයකට. ප්‍රතිපත්ති කියලා නැහැ. ඒ කියන්නේ ඉස්සර තිබුණා වාමාංශික ප්‍රතිපත්ති තිබුණා, දාක්ෂිණ ප්‍රතිපත්ති තිබුණා, ඒවත් අතර වෙනසක් තිබුණා. අද එහෙම එකක් නැහැ අපේ දේශපාලන පක්ෂ දිහා බලනකොට. අද තියෙන්නේ බලය පමණයි. ඉතින් බලයට ගැළපෙන මේ කණ්ඩායමක් එකතු කර ගන්නවා, ගැට ගහ ගන්නවා, බලය ගන්නවා. බලය ගත්තට පස්සේ තමයි හිතන්නේ කොහොමද රට පාලනය කරන්නේ කියලා. ඉතින් ඒක එකත් වෙනස් වෙන්න ඕනේ. ආගමික නායකයන්ට හිතන්න වෙනවා, ඒක 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 ඊට වැඩිය සංකීර්ණ සාකච්ඡාවක්. හැබැයි හිතන්න වෙනවා මොකද්ද ආගමික නායකයන්ට මේ මේ මේක තුල සමාජයේ බලාපොරොත්තු වෙන නායකත්වය මොකද්ද ආගමික නායකයන්ගේ කියලා. ඒක මම හිතන්නේ ඒක වෙන සාකච්ඡා. ඉතින් ඔය වගේ අර මේතර පුරවැසියාට වගකීමක් තියෙනවා. පුරවැසියාට වගකීමක් තියෙනවා මීට වැඩිය එහාට හිතන්න. අපි මෙච්චර මේ 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 දුකක් විඳලා මේ රට කඩා වැටුණා, මේකෙන් එළියට එන්න හදන්නේ මොකද්ද, කොහෙද අපිට හරි ගියේ, කොහෙද අපිට වැරදුනේ, දේශපාලන මේ වේදිකාවේ කියන හැම එකම සත්‍යයක්ද, නැත්තම් සමහරක් දේවල් වලට අපි රැවටෙනවද, රැවටිලා තියෙනවද? ඒ වගේම අපි ලෝකෙට බයයි. දැන් මේ හැම මම දකින එකක් තමයි හැම දේශපාලන පක්ෂයම විදේශ කුමන්ත්‍රණ ගැන කතා කරනවා. ඒ කියන්නේ ඒ පක්ෂවල මතයක් ඇති ලෝකේ අනික් නායකයන්ට වෙන වැඩක් නැහැ කියලා ලංකාව ගැන හිතන එක තමයි ඒගොල්ලෝ දිගටම කරන්නේ කියලා. අපි දැනගන්න ඕනේ අපි කුඩා රටක්, අපේ කාටවත් අපි ගැන ලොකු උනන්දුවක් නැහැ. ඒක නිසා අපි අපි හදා ගන්න වෙනවා කියලා දෙච්චර මේ ලොකු කුමන්ත්‍රණ ගැන හිතලා අපි බයේ ගමන ගියොත්, හීනමානෙන් ගමන ගියොත් ඒකත් අපිට බලනකොට ඒකේනුත් අපිට සාර්ථක වෙන්න බෑ. ඉතින් මේවා තමයි මං හිතන්නේ මේ අර අහුව ප්‍රශ්නෙට පොළුල්ව බැලුවොත් ඒවා තමයි ඒ අදහස් තමයි මට කියන්න පුළුවන් මේ වෙලාවේ. දැන් අපි දවසම ඉස්සෙල්ලා ප්‍රශ්න කළා මේක අපි අතීතයෙන් පාඩම් ඉගෙනගෙන තියනවාද කියන එක ප්‍රශ්නයක් කියලා. දැන් අපි සැලකිය යුතු ඛේදයන්ට මුහුණ දුන්නු සමාජයක් මේ මෑත අතීතයේ. අපි ගත්තොත් 2004 මෙහා පැත්තට අපි සුනාමි ඛේද වාචකයට මුහුණ දෙනවා. ඒ ඛේද එකක්. ඊට පස්සේ අපි මේ කොරෝනා වසංගතය තව ඛේදයක්. ඊට පස්සේ ඇවිල්ලා ආර්ථික අර්බුදය දක්වා ඇවිල්ලා තියෙනවා. දැන් මේ හැම එකකින්ම අපි ගානක් හදාගෙන නැහැ කියලා ඔබතුමා කියන්නේ මේ ඉස්සරහට පියවර තියන්න ඕන තැන ගැන මාක් කරගන්න. මට එහෙමයි තේන්නේ. මෙච්චර අභියෝග වලට පොණ දුන්න සමාජයක් අපි ඊට කාලේ ඉඳන් බැලුවොත් එහෙම මේ අවුරුදු 75 තුල අපි විඳ දුක් මොන දුන්න අභියෝග දිහා බලනකොට පාඩම් කොච්චර ඉගෙනගෙන තියනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකේ එක පැත්තක් වෙන්න පුළුවන් අපේ සමාජයේ රැඳිලා ඉන්නේ විකල්පයක් නැති කොටසක් කියලා හිතන්නත් පුළුවන් සමහර වෙලාවට. විකල්ප තියෙන කට්ටිය පිට රට ගිහිල්ලයි කියලා එහෙමත් හිතන්න සාධාරණ හේතු තියෙනවා. ඒක අසාධාරණයි කියන එක. හැබැයි අපි හිතලා බලන්න වෙනවා ඇයි අපිට බැරි සමාජයක් හැටියට එකතු වෙලා තීන්දුව අරගෙන යන්න කියලා. තාම ඇයි මේ පටු බලලෝභී දේශපාලනය, මේ පටු මේ ප්‍රශ්න මත අපි වෙන් වෙන්ව ඉන්නේ? මේ ගෝත්‍රිකත්වයක් ඇයි තියෙන්නේ අපේ සමාජය තුළ? කුහකකම ඇයි මෙච්චර තියෙන්නේ? ඒවා ගැන මම කියන්නේ මේවා සර වචන, හැබැයි මේවා හිතන්න ඕන දේවල්. මේක තමයි යථාර්ථය අපේ සමාජ. සමහරවිට ඔබ තමයි සර වචන කියලා කියපු වචන ටික හංගින් දෙද්දී ඔබට පෞද්ගලිකව මේ අවුලක් ඇති. හේතුව
අපි දන්නවා මොකක් හරි රටට අභාග්‍ය සම්පන්න සිදුවීමක් එකපාරම ස්වාභාවික ව්‍යසනයක් වගේ එකක් වුණොත් ඔය කියන කිසිවක් නැතුව එකට එක මිටර ඒක රාශී වෙලා ඒකෙන් හානියටපත් වෙච්ච උදවියට උදව්පදව් කරන්න ඔබ ඔබේ අතේ මිටේ තියෙන දේ දීලා ඒ මොහොතට අපිට ඒක හරියට හරි දැන් සර් ඒ උදාහරණයක් ඇටියට සුනාමිය වෙලා වේ උද වෙලා වේ වුණා. අපි මං හිතන්නේ ජාතිය ආගම් බලන්නේ නැතුව මිනිස්සු උදව් කෙරුවා. සුනාමිය මොහොතේදී එතකොට මේ පාස්කු ප්‍රහාරය වෙලාවේ කොවිඩ් වසංගතයේ වෙලාවේ අනික් සමාජයක සාපේක්ෂව බලනකොට මේ අපි සමාජයක් හැටියට අපිට පුළුවන් වුණා යම් කිසි අභියෝග වල ගුණ දෙන්න. හැබැයි ඒක කාලයකට විතරයි. ඊට පස්සේ අපි ආයෙත් අර පරණ පීලටම වැටෙනවා මට පේන්නේ. දැන් අපි හිතුවොත් ඔබතුමා යෝජනා කරන මේ මුළු සමාජයටම ආපස්සට හැරිලා බලන්න Taman හරිද හරිමද කියන එක. ඒ වගේම අපිට ප්‍රශ්නයක් අහන්න වෙනවා මේ වෙලාවේ. දේශපාලනඥයෝ අවංකවම ආපස්සට හැරිලා බලලා තමන් ගැන විවේචනයක් අරගෙන ඉස්සරහා යන්න ඕනේ ගමන ගැන කවදා හරි දවසක හිතලා තියෙනවද? අපිට එහෙම පේනවද? ඔවුන් ඒක පිළිගන්න බව පේනවද? එහෙම නැත්නම් ඔවුන් ඒක ඊට පෙර හිටපු පාලනයට පවරනවා. වර්තමාන පාලනයක් ආවම අනාගතයේ තව පාලනයක් ආවම ඒගොල්ලෝ ඊට කලින් හිටි පාලනයට මේක ඇඟිලි දික් කරන පෙරලනවා මිසක් දේශපාලනඥයෝ ඇත්තටම තමන්ව ආපස්සට හැරිලා බලලා අවලෝකනය කියදිලා නිසි විවේචනයකට ඇවිත් පාර හදා ගන්නවා පේනවද? මම හිතන්නේ හැම දේශපාලකයාටම අවබෝධයක් තියෙනවා මේ ඇවිල්ලා තියෙන පාර වැරදි කියලා. ඒක මං හිතන්නේ කවුරුත් කියනවා කියලා මේ අපෝ පාර හරි කියන එක. කියන්නේ මේ පුවත්පත් සාකච්ඡාවල නාලිකාවල තියෙන සාකච්ඡාවලින් මම පේනවා හැම දෙනාම ස්වයං විවේචන කරනවා, හැම දෙනාම එක මට්ටමක මේ අධීක්ෂණ කරලා ස්වයං විවේචන හරහා ඒක මං හිතන්නේ අදහස් ඉදිරිපත් කරනවා. හැබැයි ඉතින් දෙන්නේ නිකන් බයක් තියෙනවා මං හිතන්නේ සමාජයට කෙලින් කතා කරන්න. හේතුව තියෙන්නේ දේශපාලඥයන්ගේ මතයක් ඇති සමාජයේ ලෑස්ති නැහැ කියලා ඒ කරන බුණදෙන්. ඒක මට හිතා ගන්න බෑ. ඒකේ ඇත්ත නැත්ත. හැබැයි මං හිතන්නේ ඒක එක හේතුවක්. කනට මිහිරි දේ තමයි දේශපාලඥයෝ හුඟක් වෙලාවට කියන්න කැමති මං හිතන්නේ. ඉතින් ඒක 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 රවට්ටන්න කියනවාද නැත්නම් ඒකේ දේශපාලඥයාගේ මතය ඒක තමයි කියන්න ඕනේ දේ කියලා මම දන්නේ නැහැ. නෑ හැබැයි සමාජ දේශපාලන ලෝකෙ දිහා බලපුවාම නම් එහෙම පේන්නේ නැහැ. මොකද පේන්නේ නැහැ කියන්නේ ඔවුන් පෙර කී දේට වඩා ඉඳුරාම ප්‍රතිවිරුද්ධ දෙයක් එම කරුණ සම්බන්ධයෙන්ම ඊළඟ වටේදී කියනවා. ඊළඟ වටේදී ඊටත් වඩා වෙනස් කරුණක් කියනවා පේනවා. ඒ කියන්නේ ඇත්තටම ඔවුන් ගැන විවේචනයක්වත් ඔවුන්නේ කියපු ප්‍රකාශයක් ගැනවත් කරපු දෙයක් ගැනවත් ඔවුන් ඇතුලේ අවංක විවේචනයක් පේන්නේ අපිට මේ රටේ ජනතාව හැරී රටේ යනවා පේන්නේ නැහැ. ලියෙන් පේන්නේ නැති වුණාට මං හිතන්නේ පුද්ගලිකව කතා කරනකොට මට පේන්නේ හැම දෙනාටම වගේ අවබෝධයක් තියෙනවා. හැබැයි ඒක මේ අවංකව කාරණා ඉදිරිපත් කරන එක දුර්වලතාවයක් කියලා හිතනවාද ඒගොල්ලෝ දන්නේ නැහැ. මම දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා ඇති හරි මේ අපි ඒකට කිව්වොත් අපි මිනිස්සු හිතයි අපි දුර්වලයි අපි නායකයෝ නෙමෙයි කියලා. අපේ සමාජ මතයක් ඇති නායකත්වය කියන්නේ මේ තමා නිතරම හරි වෙන්න ඕනේ, වැරදි පිළිගන්න හොඳ නැහැ කියන එහෙම එකක් ඇති. මම දන්නේ නැහැ. හැබැයි මේ නවීන මේ යුගයේ නායකත්ව වෙනස් වෙන්න කියන්නේ මීට වැඩි සංවේදී වෙන්න ඕනේ මිනිසුන්ගේ ප්‍රශ්නවලටත්. ඒ වගේම මේ බය වෙන්න හොඳ නැහැ. වැරදුනොත් කියන්න මට වැරදුනා කියලා හැම දෙනාටම 100%ක් හරියන්න බෑනේ නිතරම. ඒ කියන්නේ මේ මනුස්ස පැත්ත මීට වැඩි ඉදිරිපත් කරන්න ඕනේ කියලා. මොකද නායකයන්ගෙන් බලාපොරොත්තු ඒකයි. අවංකභාවය, විවිධභාවය බය නැතුව කියන්න මට මෙතන වැරදුනා, මම මෙහෙමයි මේක හදන්න යන්නේ. ඒ වගේ ඒක තමයි මේ යුගයට ගැළපෙන නායකත්වයේ ඒකයි. හැබැයි අපේ සමහර නායකයෝ හිතනවා ඇති ඒක පෙන්නුවොත් ඒක දුර්වලතාවයක් කියලා අපේ සමාජයේ බලාපොරොත්තු වෙන දෙයක් කියලා හිතනවා ඇති. මම දන්නේ නැහැ. හැබැයි අවසානයේ උන්ටත් දැනෙන්න ඕනේ මේ සමාජයම විශ්වාස කරනවා කාට හරි වැරදුනොත් ඒක ඇවිල්ලා සමාජය ඉස්සරලා කියලා අපි ඉන්න තත්ත්වය මොකක්ද කියන එක කියලා මිනිස්සුත් එක්ක ඒ සාකච්ඡාව අරගෙන ගියොත්
වඩා සාර්ථකව ඔබෝ පිළිගනය කියන ප්‍රශ්න මහිතන්න ඇගුල්ලො විශ්වාස කරන ඇති කියලා. ද මම්ම කියන මේ හැමදේ මර සීරුමුද එක තැනකට කෝන කරන වගන්නෙමේ සමාජය තුළින් හැම දෙනාක අතරම වගකීමක් තියෙනවා. හැමෝම අවලෝකනයේ යෙදමින් මේ ගමන යායුතුයි. අපි කතා කරේ අපි ඉන්නේ පරණ රාමුවට වැටිලා පරණ ගමනෙමද අලුත් අවුරුදකින් පස්සේ අලුත් රාමුවකට වැටිලා අලුත් ගමනකද කියන කාරණය ගැන ඔබතුමාට බෙහෙන්ව සුතිවන්ත වෙනවා අද දවසේ මේ සහභාගීත්වයට. ඔබට සුබ දවසක්. අපි නැවතත් ලබන සතියේ මුණගැහෙමු.